ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල පුත්තල മന്ത്രി සනත් නිශාන්ත සියතට කළ තර්ජනය හිටපු ජනපති මෛත්‍රී හෙලා දකි සනත් නිශාන්ත අධිකරණයේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට සහ සියතට කළ තර්ජනයට සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ රැසකින් විරෝධය පුත්තලමේ සිට සංදේශයක් රැගෙන ගිය පුත්තල മന്ത്രിට නෙළපු අරගල කරුවන් හා නවතම යකඩ පොළු සංදේශ කාව්‍ය අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් පුත්තලම් മന്ത്രി සනත් නිශාන්ත සියත මාධ්‍යචාලය සහ එහි කළමනාකාරීත්වයට මෙන්ම සියත ටෙලිවැකියට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. ඒ පොදුජන පෙරමුණු පක්ෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සනත් නිශාන්ත විසින් අධිකරණයේ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන්ද විවේචනයක් සිදු කළා. මෙලෙස සියතට කළ තර්ජනය සහ අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ රැසක් දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. සමාජයට අවශ්‍යයි නියම තොරතුරු දැන ගැනීම. ඒ තොරතුරු සපයා දෙන්නේ මාධ්‍ය හරහා. ඒතර මාධ්‍යවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට සමීප සම්බන්ධයක් තිබෙන දෙයක්. මාධ්‍යවේදීන් ඒ මාධ්‍ය ආයතනවල අයිතිකරුවන් කළමනාකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ අයට විරුද්ධව තර්ජන කරනවා. එයාගේ කාර්යභාරය නිසි ලෙස ඉෂ්ට කිරීමට නොයෙක් බාධක තහංචි පනවා. එහෙනම් එවන් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය මූලික ගුණාංග හා ලක්ෂණ පවා තියෙනවා කියලා තර්ක කිරීමට පුළුවන් කමක් නැහැ. රංජන රාමනායක මැතිතුමා කිව්වේ යම්තාක් දුරකට විනිසුරුවන් දූෂිතයි කියන දේ කියලා තමයි. එතුමට දැන් අවුරුදු හිතන්නේ දෙකකටත් කිට්ටු ප්‍රමාණයක් ඔහු ඉරගත වෙලා ඉන්නේ. ඉතින් ඒකත් අපහසයක් නම් ඔබට මතකයි එස් වී දිසානායක මැතිතුමා කිව්වා අධිකරණය දෙන්නේ බලු තීන්දුව කියලා. ඒ වචනේට එතුමා රුකීපයක් සිරගත කරලා තිබ්බා. ඉතින් මේ දැන් ඒ හා සමාන ඒ වචනේ නොකිව්වට ඒ හා සමාන තීන්දුවක් ඒ වගේ වචන ටිකක් තමයි සනත් නිශාන්ත කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එතුමටත් ඒ විදිහටම නීතිය ක්‍රියාත්මක වෙන්න. රනිල් රාජපක්ෂ දැන් සනත් නිශාන්තට ඇමතිකමක් දෙන කතාවකුත් තියෙනවා. ඒ වගේ මිනිස්සු ඒ වගේ පුත්තලම් පුරවන්ට ඇමතිකම් දීලා රටේ තව තවත් ජනතාව තව තවත් තරහ කරන්න නැතුව රනිල් රාජපක්ෂ තේරුම් ගන්නේ රටේ ජනතාවගේ මතය මොකද්ද කියලා. මාවලගේ කියන ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ නම පාවිච්චි කරමින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් දේවල් කතා කරමින් ඔහුව හිලා දකින්නට උත්සාහ කිරීමක්. එතකොට මේක මාධ්‍ය තුළ අපි දකින මහා විශාල ව්‍යසනයක්. ඒ කියන්නේ මාධ්‍ය වේදිකුට ඒ ආකාරයෙන් බැනවැදීම තර්ජනය කිරීම ඔහුගේ පෞද්ගලිකත්වයේ කෙලසීම කියන දේ සිදු නොවෙන්නට ඕන දෙයක්. ඒ කියන්නේ මාධ්‍ය කරුවා කියලා කියන්නේ විශිෂ්ට පුද්ගලයෙක්. ඒ වගේම එවැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදිකෙක් අපේ රටට ඉතාමත්ම සුවිශාල සේවයක් කරපු මාධ්‍ය වේදිකෙක් මාවලගේ මාධ්‍ය වේදියා. ඉතින් ඔහුට ඒ වගේ ආකාරයෙන් බැනවැදීම ඔහුගේ පෞද්ගලිකත්වයේ කෙලසීම අපි රටක් වශයෙන් ඒ වගේම ආගමික නායකින් වශයෙන් හෙලා දකිනවා. පුත්තලම පැත්තේ පකිස් බූරුවා කියනවා මාධ්‍ය සම්බන්ධයෙන් මේ මූණ තියෙන මාධ්‍ය මේගොල්ලෝ වැඩ වැඩ කටයුතු කරන විදිය මේ රාජපක්ෂලත් එක්ක රාජපක්ෂලා උදා කරපු අය අරවයි මේවයි කියලා දැන් අපි අහන්නේ දැන් මේ බොලා හිතාගෙන ඉන්නේ ලංකාව රාජපකිස්ලන්තයක් කියලාද? මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා මේ පොහොට්ටුවේ ඔක්සිජන් එපා කියපු මේ ඇම්බැට්ටයා. අපි දැක්ක අහනවා මෙතන ඉන්නවාද මේ මාධ්‍යවේදියා කී අහනවා. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක් මාධ්‍ය සාකච්ඡාවලට එන්නේ නැහැයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒවා නිකම්ම සමච්චලයට අහන කතා. උත්සාහ කරන්නේ තවත් වතාවකින් මේ මාධ්‍යවේදීන් මේ මාධ්‍ය ආයතන මේවා තාමත් Tamanට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. සනත් නිශාන්ත පුදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා යලි කටහඬ අවදි කරලා තියෙනවා මර්ධනය සඳහා. ඔහු මාධ්‍යයට තර්ජනය ඇවිල්ලා තියෙනවා. රාජපක්ෂ පාලනයේදී සිරසට ගැහුවා, ගිනි තිබ්බා. ඒ වගේම සියත මාධ්‍යවේදීන්ට ගැහුවා, සියත මාධ්‍ය ආයතනයට ගැහුවා. දැන් ඒකේ දිගු ඇවිල්ලා සනත් නිශාන්ත දැන් තර්ජනය කරනවා. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අපි ඕවට බය නැහැ. සියත මාධ්‍යතාලේ උපදේශකවරයා මාවලගේ දැන් අර දිගින් දිගටම ටෙලිවැකියෙන් මේ රටේ වෙන දූෂණ පිළිබඳව අපක්ෂපාතීව හැබැයි ආණ්ඩුවට කොරවෙන්න ජනතාවගේ හදවත්වලට ගිල්ලන්න කතා කරනකොට සියත මාධ්‍ය සහ සමත් මාධ්‍යවලට මහු දැඩි ප්‍රහාරයක් එල්ල කර මහින්ද රාජපක්ෂගේ මැරක්‍රියාව රූපවාහිනී සංස්ථාවට මර්වින් සිල්ලා ඇමතිවරයා එදා ඇවිල්ලා
ඒකට බලහත්කාරයෙන් ගහලා ඊළඟ මාවල්ගේ ඇතුළු ඉදිරියට ගියා එකේ පිටවල් කපලා දැලිපිහි පාරවල්වල කෑම ළඟ ජීවිතාදානෙ මොනි යන්න උනේ විදේශීයට. අපේ දැන් සනත් නිසාන්ත කියන ඒක කරේ මහින්ද රාජපක්ෂ යැවි කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැමදාම ඔහු ඉඳලා තියෙන්නේ මැරයන්ට රාජ්‍ය දේපළ වලට මාධ්‍යට ප්‍රහාර එල්ල කරන්න ගිහිල්ලා ඔහු හැංගිලා හිටපු කෙනෙක් ඔප්පු වෙන. එහෙනම් ඔහුව දැන් අත්තට උඟුරු ගන්න ඕනේ මාවිසිලා එක්කම. අර හිට්ලර්ගේ කාලේ වෙච්ච දේ නෝ අරයට නෑ මෙයාට නෑ කියලා අනිත් මාධ්‍ය නිහඬ වුණොත් ඔබේ මාධ්‍යටත් වදිනවා. විශේෂයෙන්ම සියත නාලිකාවේ ප්‍රධානින්ට කරපු තර්ජන. ඒ නිසා අපි සනත් නිශාන්තට කියනවා ඔබ මාධ්‍ය ආයතනට තර්ජන කරන වෙනුවට ඔබගේ ගම් පළාතට යන්න. අද උන්ට ගමට යන්න බැරුව මාධ්‍ය සංදර්ශන තියෙමින් මාධ්‍ය වලට ඇඟිල්ල දික් කරනවා. සියත ආයතනයේ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ කියන අපේ ගෞරවය ලැබපු ප්‍රවීණ මාධ්‍යවේදියාට තර්ජනාත්මකව කතා කරනවා සහ පට්ටපල් ව්‍යාජ තොරතුරු කියන ඔහුගේ. සනත් නිශාන්තලා දේශපාලන මැරයෝ මෙයාට වක්‍ර තර්ජනයන් තමයි මේ කරමින් ඉන්නේ. අපට අනතුරු වැගවීමක් ඇවිල්ලා තියෙනවා. අනිත්යෙන් උන්ට අත තියලා අන්තිමට එනවා උඹලට කියලා මාධ්‍යවේදින්ට කියලා තියෙනවා. යනතුරු වැගවීම ක්‍රියාත්මක කරන්න හැදුවොත් අපිත් ඒකට විරුද්ධව සටන් කරනවා. අපි දන්නවා මේ වෙනකොට මේ සනත් නිශාන්ත කියන පුද්ගලයාගේ මේ ප්‍රකාශ අපි කිසි ලෙසකින් සුළුකොට තකන්නේ. මේක මේ රජයේ ප්‍රකාශ මේවා. මේ මාධ්‍යවේදින්ගේ නම් කිය කිය ඉලක්ක කරලා මාධ්‍ය ආයතන ඉලක්ක කරලා තමයි කතා කරේ. මේවා සම්පූර්ණ වැරදි. අපි දැඩි වෙලා දකිනවා මේක. මේක සුළුපටු ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආයතන වලට ගැව්වා මේ ඉලක්ක කරන්නේ එවැනි ක්‍රියාවකට අපි කිසි ලෙසකින් ඒවට ඉඩ දෙන්නේ නැහැ. කටවාචාල මැරෙක් සනත් නිශාන්ත මේ මොහොතේ විශේෂම අධිකරණයටත් ලංකාවේ මාධ්‍යකරණයටත් තම තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් අපි දන්නවා සනත් නිශාන්ත කියලා කියන්නේ කුප්ප මෝඩෙක් මේ කුජීත දේශපාලන නිර්මාණය කරපු පාදට ඉතාම කුජීත වර්ගයේ දේශපාලන චරිතයක් මේ වගේ ත්‍රස්තවාදීන්ට අපි කියනවා උඹලා වගේ මේ රාජපක්ෂයෙන් කාලා ඒවා කටුලෙව කාපු මේ රටේ ජාතික ධනය කොල්ල කාපු ප්‍රාදේශීයව හිංසනය සහ ජනතාවට ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන උඹලාගේ සෙල්ලම් වලට ජනතාව බය වෙන්නේ නැහැ තවතුරටත් සනත් නිශාන්ත වර්ගයේ වාචාල හොරිකඩයන්ගේ කට වහම නවත්තන්න වෙනවා සියතට මාධ්‍ය ආයතනයක් විදියට ඒ වගේ හොරිකඩයන්ට අත තියන්න අයිතියක් නැහැ. මේ අතර සියතට කළ තර්ජනය සහ අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද දැඩි ලෙස හෙළා දකිනු ලැබුවා. මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍ය වේදීන්ට තර්ජනය කරනවායි කියන එක නිදහස් මාධ්‍ය රටේ නැහැ කියන තත්ත්වයක් තමයි එකෙන් පිළිබිඹු වෙන්නේ. මේ විදිහේ සියතට මේ සම්බන්ධයෙන් කරලා තිබෙන ප්‍රකාශය ඒක තර්ජනයක් වගේම නිදහස් මාධ්‍ය නොසැලකීමක් අනිත් පැත්තෙන් සත්‍ය විකෘති කිරීමක්. ඉතින් ඒක නිසා ඔය කියන පුද්ගලයා ඉතින් එක එක වෙලාවට උදේටයි හවසයි එක එක දේවල් කියනවා. ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ඔහු විසින් මේ කරලා තියෙන තර්ජනය සහ ප්‍රකාශය ඉතාමත්ම වැරදි දෝෂ සහගතයි. ඒ නිසා අපි ඒ ගැන බලවත් කනගාටු වෙනා වගේම ඔහුගේ ප්‍රකාශය අපි ඉතාම පිළිකුල් සහගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙළා දකිනවා. දැන් මට මතකයි 2015 ඉස්සෙල්ලා අපි කවුරුත් දන්නවා මේ රට හිටපු මාධ්‍යවේදීන් ඝාතනය, සියතට ගිනි තැබීම, සිරසට ගිනි තැබීම, මාධ්‍යවේදීන් රටහැර යාම කියන බරපතල ප්‍රශ්න රාශියක් 2015 කලින් තිබුණා. ඒවායේම පැලෑටි තමා මේ නැවත ලියලනවායි කියලා මට පේන්න තියෙන්නේ. මේවට ජනතාව විසින් උත්තර දේවි නැති විදිහට ඇත්තෙන්ම අධිකරණයේ විනිශ්චකාරවරුන්ට අගෞරව කිරීම සහ අපහාසු පහස කිරීමත් නීතිය සැහැල්ලු කිරීමත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් නෙවෙයි. ඔය කියන පුද්ගලයා ගැන රටේ කවුරුත් දන්නවා අධිකරණයට කරන ලද අපහාසත් චකාරතුමාලට කරන ලද අපහාසත් අධිකරණය ඒ විදිහට හෙළා දැකීම නින්දා පහස කිරීම කිසිසේත් අපි අනුමත කරන්නේ නැහැ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ඊයේ ටෙලිවැකිය ලියන්නට බැරි වුණා. නමුත් අද ලියන්නට අවශ්‍යමයි. අපේ සාහිත්‍යයට දැන් අලුත් සංදේශ කාව්‍යයක් එකතු වෙලානේ. අප දැනගෙන හිටියේ නම් ගිරා සංදේශයේ, සැලලිහිණි සංදේශයේ, පරවි සංදේශයේ වගේ දේවල්. හැබැයි ඉතින් මේ අරගෙන යනවා දැකලා තිබුණෙම නෑනේ නේද? සමහරුන් නම් මේ අලුත් සංදේශයේ හඳුන්වන්නේ පුත්තලම් බූරු සංදේශය කියලා. තවත් සමහරු හඳුන්වනවා මන්ත්‍රී සනත් නිශාන්තගේ සාක්කුවේ දාගෙන
කියනගේ යකඩ පුළු සංදේශය කියලා. මේ දූතයා තමයි මේ සංදේශය අරගෙන ගිහින් තියෙන්නේ සනත් නිශාන්ත. අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයටලු සංදේශකරුවා යන්න ගියේ. ඒ යනකොට තමයිලු මග රැකලා ඉඳලා අරගලකරුවන් පහර දීලා තියෙන්නේ. මං හිතන්නේම සංදේශය උදුරගන්න විය යුතුයි පව් නේද? නඩු කටයුත්තක් තියෙන නිසා ඇති කියලා හිතෙනවා. මේ තමයි ඒ සංදේශ කාව්‍ය අරගෙන ගිය උත්කෘෂ්ඨ අවස්ථාවන්. දැන් ඇත්තටම ටෙලිවැකියේ කාලය හරි වටිනවනේ. අද විදේශ රටවල ඉන්න අයත් බලනවා. ඒ නිසා සනත් නිශාන්තටම මේ ටෙලිවැකිය වෙන්කරන එක මහ අපරාධයක්. හැබැයි උත්තර දෙන්නම වෙන කතා කිව්වා. ඔහු කියනවා එක්තරා මාධ්‍ය ආයතනයක අයිතිකරුවන්ගේ ණය රාජ්‍ය බැංකුවලින් කපා හැරියේ එදා ජනාධිපති මහින්ද රාජපක්ෂලු. එහෙනම් ඔන්න මහින්ද හිටපු ජනාධිපති ලෙස කරපු එක් මූල්‍ය අක්‍රමිකතාවක් සාක්ෂි සනත් නිශාන්ත ගාව තියෙනවා. සනත් නිශාන්තත් මේ මාධ්‍ය ආයතනයේ නම කිව්වේ නෑනේ නේද? ඉතින් ඇයි අපි කියන්නේ? අපිත් නම නොකියම කියනවා. සාක්ෂි සනත් නිශාන්ත ගාව තියෙනවා. දැන් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. සනත් නිශාන්තගෙන් අහන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති බලතල පාවිච්චි කරලා බොල් ණය කාගේ කපා හැරලා තියෙනවද කියලා. එහෙම රාජ්‍ය බැංකුවල බොල් ණය කපා හරින්න ජනපති බලතල භාවිත කළා නම් එය බරපතල මූල්‍ය වංචාවක්. එනිසා දැන් සනත් නිශාන්තගෙන් අහන්න. අප වැඩි විස්තර ලියන්නේ නෑ නඩු කටයුත්තක් ළඟ ළඟම එන නිසා. ඊළඟට ලාල් හේමන්ත මාවලගේ කියන මහදිවේදියාට රට හැරලා යන්න උදව් කළේ ජනාධිපති මහින්දලු. මේ වැඩසටහන නිර්මාණය කරන කෙනාට මහින්ද රාජපක්ෂ මහත්තයා පෞද්ගලික උදව් කරපු කෙනෙක් නැහැයි කියලා කියනවා මගෙත් පෞද්ගලික කතා කරන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයෙන් උදව්පකාර ගත විතරක් නෙමෙයි රට ඇතුලේ ඉන්න බැහැයි කියලා දේශපාලන රැකවරණ අරගෙන පිටරටකට යන්නත් එතුමගෙන් උදව් ගත්තා. ඒ ගැන දැනගන්න එයාට ඒ කියන්නේ සනට්ට කෝල් එකක් දෙන්නලු. අංකය හොයාගෙන ඇමතුමක් ගත්තමයි කියමුකෝ. ඒත් මම දන්නේ මනුෂ්‍ය භාෂාව විතරයිනේ. ඔව්, ඒ නිසා කතා කළාට මට තේරෙන එකක් නෑ සනත්. රට අතහැරලා යන මාධ්‍යවේදියා තමන් යන රටට කියන්නේ මහින්ද රාජපක්ෂලා තමයි අපරාධයට සම්බන්ධ කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තමන්ට එරෙහිවම මාධ්‍ය දිවේදීන්ව විදේශගත කළාද? මාරයිනේ නේද? අතේ පත්තුවන පට්ටපල් බොරු. අර අලුත් සංදේශ කාව්‍ය මොනතරම් අතේ පැලවෙන ගල් බොරුවක්ද කියලා දැන් මේ ටික එකතු කරපුවාම රටටම තේරෙනවනේ නේද? සනත්ගේ ඉතිරි අතේ රෝල් ගැන ආයේ කුමන කතාද? ඕෂෝ කියනවා වරක් දේශපාලනය රඳා පවතින්නේ බොරුව මත කියලා. දේශපාලනඥින් ජීවත් වන්නේම බොරුව මත කියලා. කවදාවත්ම ඉටු කරන්නේ නැති පොරොන්දු දෙන්න දේශපාලකයා කියලා ඕෂෝ කියනවා. ඒ ඇති නේද? ඇත්තටම කාට කවුරු මොනවා කිව්වත් අපට නම් දනවන්ට බැහැ. පාලුගෙයි වළම් බිඳලා පුරුද්දකුත් නැහැ. මූණට මූණ හම්බුනොත් කතා කරමු නේද සනත්? සනත් නිශාන්තලා මාධ්‍යයට අත තියලා අධිකරණයටත් ගල් ගහන්න වගේ සූදානම. ජනාධිපති රනිල්ගේ මාමා ජේ.ආර්.ගේ කාලේ විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගහලා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ව කානු පල්ලක දාගෙන නෙළුවා කියලා හුඟ දෙනෙකුට දැන් මතක නැහැ. සමහර තරුණයින් දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනපති කාලේ තමයි අගවිනිසුරුතුමිය ශිරාණි බණ්ඩාරනායකව එළියට ඇදලා දැම්මේ. එහෙම දාලා ඒ මුළු පවුලටම මඩත් ගැහුවා. දැන් මේ බැලූ බැල්මට සනත් නිශාන්තල හරහා රනිල් රාජපක්ෂලා ලබ්බට තැබූ අත පුහුලට තියන්න හදන බව තමයි පේන්නේ. අරගලය ත්‍රස්ත පනත යොදාගෙන මර්ධනය කරන ගමන් කොල්ලන්ව හොය හොය දඩේම පටන් අරන්. එහිම දිගුවක් ලෙස විය යුතුයි සනත් නිශාන්තලා මේ එළියට ඇවිත් මාධ්‍ය ආයතනවලට මාධ්‍ය වේදින්ට සහ අධිකරණ තීන්දුවලට ඇඟිල්ල දික් කරන්න හදන්නේ, බයගන්වන්න හදන්නේ. මොකද රිචඩ් ඩී සොයිසව මරලා ආරම්භ කරපු මාධ්‍ය මර්ධනයේ අයිති UMP-ට. ඊට පස්සේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් මරා දැම්මේ අතුරුදන් කළේ, රට අතහැරලා යන්න වැඩ කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසයි. ලා
ලසන්ත වික්‍රමතුංගව මහදවල් මරාදාපු රටක් කෝ අදත් යුක්තිය තටාකේ නාපු අයව අල්ලන්න දඟලන මහලොකු පරීක්ෂකින්ට මහදවල් මහපාරේ මරපු ලසන්තගේ මිනිමරුවන් අල්ලගන්න බැරි වුණා සියත ගිනි තිබ්බා සිරස ගිනි තිබ්බා කෝ ඇල්ලුවද අද වෙනකන් මොකද අල්ලන්න බැරි මාධ්‍යවේදී කීත් නොයා ලාල් හේමන්ත මාවලගේ අනුර සිරි හෙට්ටිගේ දෙන්නද මුළු නම් ලිස්ට් එකම මහපාරේ කපලා දාලා ගියේ කෝ ඇල්ලුවද ඇයි අල්ලන්න බැරි පොලිස් සුනකෙන් ගිහින් ඉව අල්ලගෙන අල්ලගෙන ගිහින් අන්තිමට නතර වෙන්නෙම පුත්තලම් බూరు සංදේශකරුවන් ළඟ ඒ කියන්නේ දේශපාලන මදාවෙන් ළඟ ඉන් එහාට පොලිස් සුනක ඉව නැති වෙලා යනවා හෙට එහෙම වෙන්න පුළුවන් හැබැයි එකක් ලියලා තියන්නම් අද ජනතාවගේ ඉව වෙනස් වෙමින් තිබෙනවා මතක තියාගන්න ජනතාව දැන් අපරාධකාරින්ව හඳුන ගනිමින් ඉන්නවා ටෙලිවැකිය හරි කැමති මේ දේශපාලන නිර්වත පෙන්වන්නට මතක තියාගන්න එකෙක් මරණ කල තව දහසක් උපදින බව අලුත් තරුණ පරම්පරාව ඇතුලේ අපවැනි මාධ්‍යවේදීන් දස දහස් ගණනක් ඉපදේවි ඉදිරියේදී සෙස්ස පස්සට තියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේය ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. මෙරට ක්‍රියාත්මක ජනතා අරගලයට සහාය පළ කරමින් ඉන්දියාවේ විරෝධතාවයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ දිල්ලි විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක්. මෙරට ක්‍රියාත්මක ජනතා ව්‍යාපාරයට සහාය පළ කරමින් හා මර්ධනයට එරෙහිව ඉන්දියාවේ දිල්ලි නුවරදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ දිල්ලි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට වත්මන් පාලකීන් කටයුතු කිරීම නවතන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. දින 90ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස හමුවීම සඳහා නීතිඥ නුවන් බෝපකේ සහ ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතින්ට අවස්ථාව හිමි වුණා. පහුගිය 21 වෙනිදා වසන්ත ඇතුළු පිරිස ගැන හොයද්දී පැය 3ක 4ක පමණ කාලයක් ඔවුන් සම්බන්ධව කිසිම තොරතුරක් ලැබිලා නැහැ. ඔවුන්ව රඳවාගෙන තිබෙනවා නවගමුව දේවාලය ඇතුළේ. නවගමුව දේවාලය ඇතුළේ හෝ රඳවා තබා ගන්න යයි කියලා විමසද්දී ඉහලින් තාම කොහෙටද ගෙනියන්නේ කියලා උපදෙස් ලැබුණේ නැහැ කියලා තමයි රඳවා තබන්නේ. අන්තරේ කියන සංවිධානයේ කල්ලියක් කියන නම පට බැඳලා එය තහනම් කිරීමේ පෙළකට මේ පරීක්ෂණ පවත්වන් යනවා කියන කාරණේ ඉතාමත් පැහැදිලි කියන එක තමයි මට උපදෙස් ලැබී තිබෙන්නේ. පොලිසිය මගින් අත්අඩංගුවටගත් ගාලු මෝදර අරගලයේ ඉදිරිපෙළ නායකයෙකු වන සේනාධිගුරුගේ ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරිනගමගේ ඉදිරියේ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී. එදිනට ඔහුව හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එසේම අරගලයේ තවත් ප්‍රබලයෙකු ලෙස සැලකෙන අසංක අබේරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීම හා එහි දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මෙහිදී අසංක අබේරත්නට සහාය පළ කරමින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ අතර ඉකුත් මැයි මස 9 වනදා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් කොම්පඤ්ඤවීතිය ප්‍රදේශයේදී බේරේ වැවට තල්ලු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් කාන්තාවක් එළමෙන පළවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී. එසේම මැයි 9 වන දින පුද්ගලික බස් රථ ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ජාත්‍යන්තර සංවිධාන වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. මැයි 9 වෙනිදා පෞද්ගලික බස් රථ 50කට ආසන සංඛ්‍යාවක් ගිනි තබා ඒ වගේම අලාභානි කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් අපි ඊයේ දිනේදී ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් ඒ වගේම යුරෝපා සංගමයටත් අපේ මේ තත්ත්වය පිළිබඳ සහ අපිට අලාභහානි වෙච්ච බස්සතවල සඳහා ඒ බස්සත හිමිකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම.
දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. හිතාමතාම මේ රටේ හොනින් හිටපු ජනතාව රාජපක්ෂ හොර හවුල සහ රාජපක්ෂ හොර පවුල හිතාමතාම රට දුප්පත් කර මුදලින් දුප්පත් කර ප්‍රතිපත්ති වලින් දුප්පත් කර ජාති ભેදේ අවිස්සුව ආගම් ભેදේ අවිස්සුව රට ભેද බින්න කරවල ඒගොල්ලොන්ට රජ වෙන්නයි එයින් පස්සේ ඒගොල්ලොන්ගේ පුතාලට රජ වෙන්නයි පුතාලගෙන් පස්සේ මුණුබුරා මිනිබිරීට රජ වෙන්නයි රටම සින්නක්කර ඔප්පුවෙන් ලියාගත් කනගාටුවෙන් හෝ කියන්නට ඕන ඒ සින්නක්කර ඔප්පුව ලියනකොට රටේ බහුතරයක් සාක්ෂි හැටියට අස්සම් කරා යැපුම් මානසිකත්වෙන් ඉවත් වුණු හැම දෙනාම සවි බලගන්වන රාජ්‍ය පාලනයක් රාජ්‍ය පාලන සංස්කෘතියක් අපි සූදානම් ඒ විසඳුම කරා යන්න චීන සමාගමක් ඇවිල්ලා හදපු වරාය නගරේ ඒ මිනිසුන්ට හෙක්ටයාර් 50ක් සින්නක්කර දීපුවාම ඒක ඊළඟට ආයිබ්ලා යහපාලන ආණ්ඩුවෙන් ඒක අනුනවාරු බද්ද වැඩ අදානි වගේ ආයේ ලංකාවට ආපුවම අපි මේ මිනිස්සුන්ට අවශ්‍ය සියලු පහසුකම් දීලා මේ මිනිස්සුන්ගේ උපරිම ප්‍රයෝජනය ගන්න අපි ඇදගෙන වැටුනේ අපි විහි එහෙම වුණා ශ්‍රම ඵලදායකත්වයේ වගේ එකක් ගත්තොත් අපි ලෝකයේ 92 හැබැයි අපි දකුණු ආසියාවේ අදත් 1 සෞභාග්‍යයට ආදර්ශකේ අපි ලෝකේ 60 හැබැයි දකුණු ආසියාවේ අපි 1 ඊට වඩා හොඳින් ආසියාවේ නෙමෙයි ලෝකේ වැංජබෙන්න බැබලෙන්න අවශ්‍ය සියලු සම්පත් ශ්‍රී ලංකාවේ අපට තියෙනවා සිංගප්පූරුට මොනවද තියෙන්නේ අපිට පේන දිනේදී තමයි ආරක්ෂක ලේකම්වරයා පොලිස් ඇමතිවරයාත් එකතු වෙලා විශාල මර්ධනයක් රට තුල දියත් කරමින් පියනවා එහෙනම් අපි ජනාධිපතිතුමාට කියන්න කැමති බොරු සර්වපාක්ෂික ආරාධනවල් කරන්න එපා බොරුවට ජනතාවට ඉස්සරහට ඇවිල්ලා රට ගොඩනගන කතා කියන්න එපා ලෝකෙම අපි දැක්ක තස්තවාදී පනත ක්‍රියාත්මක කරනකොට මුළු ලෝකෙයි තිබෙන මානව හිමිකම් සංවිධාන සියලු අය මේක හෙලා දැක්කා මේක කරන්න එපා කියලා කිව්වා නමුත් ආණ්ඩුව මේක කළා එහෙම කරපු ගමන් IMF එක උදව් කරයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔයා හොයන්න ඕනි ඩොලර් ඔයා හොයන්න ඕනි මේ අරගලයට සම්බන්ධ වෙලා විච්ච අහිංසක තරුණ තරුණියෝ නෙවෙයි ෂවුට රට හැදුනත් එකයි රටේ ජනතාව බඩගින්නේ මහපාරේ මැරුණත් එකයි මේ කවුද ඊයේ සනත් සන්ද මාධ්‍ය සාකච්ඡාවක් කළේ ඔද කිව්වේ සංදේශයක් අරන් යනකොට ජනාධිපති ලේකම් කාර්යාලය ඒ සංදේශ අරන් යනකොට අපිට ගැහුවා කියලා කතාව නෑ සමහර විට එතුමා සංදේශයක් අරන් යන්නේ නැති ඉතින් ඇත්තටම එතුමයි අපි සම්බන්ධ වුණේ නෑ ඒකට එතුමා ආවතුමල වෙනම ගහන සෙට් එකේ තියෙන නෑ අපි සම්බන්ධයක් වුණේ නෑ අපි අධිකා මන්ත්‍රීට ගියා නමුත් අපි ඒ සිද්ධි වලට සම්බන්ධ වෙන්නේ අපි වෙන වැඩක් තියලා මං ආවා. එතුමා ප්‍රකාශ කරලා දිනවා සංදේශයක් අරන් ගිහිල්ලා දිනවා කියලා. එතුමා අරන් යන්නේ නැති. නෑ සමහර එතුමාට සංදේශය බාර දෙන්න තියෙන්නේ නැති. ඉතින් සමහර විට එතුමාගේ තාක්ෂණික දැනුමෙන් අපේ ආරක්ෂක හමුදාව සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානෝත්සවයේද එක් වෙමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාර්යක් පිරිනමනු ලැබුවා. නිරුම් මල මගින් පිවිතුරු බවත් ගෝලාකාර හැඩැති ගර්භය මගින් පෘථිවි ගෝලයත් එහි ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාල ධජ සඳහා සර්වාගමික ආශිර්වාදයක්ද පවත්වනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාලීය වර්ණ ප්‍රදානය කිරීම සිදු කළා. පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් විශ්වවිද්‍යාල ධජ හා වර්ණ පිළිගැන්වීම සිදු කරනු ලැබුවා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අනාගතයේදී භූමියේ ගුවනේ මුහුදේ නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් රණවිරුවන් සන්නද්ධ කළ යුතු බවයි. හමුදාවක් ගෙනියනවා නම් ඒ හමුදාවේ රඳා පවතින එක නායකත්වයේ උඩ. මේ නායකත්වයට හමුදාවට උනේ පළමුවෙනි විනය. විනයක් නැතුව හමුදාවක් ගෙනියන්න බෑ. විනයක් එක්ක තමයි හමුදාව ගෙනියන්න තියෙන්නේ. ඒත් විනයෙන් පමණක් හමුදාව ගෙනියන්න බෑ. විනය එක්ක පුහුණුව වුමනයි. විනයයි පුහුණුවයි දෙකම එකට යන්න ඕනේ. නැත්තම් හමුදාවක් ඇති කරන්න බෑ. ඒත් විනයයි පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ හමුදාවේ දැනුම තියෙන්න ඕනේ. යුද්ධ දැනුම තියෙන්න ඕනේ. ඒ දැනුම තියනවා නම් තමයි සාර්ථක වෙන්නේ. අපි දැක්ක යුද්ධ නෙමෙයි අනාගතේ තියෙන්නේ. ලෝකෙ වෙනස් වෙනවා. අලුත් තාක්ෂණ එනවා. යුද්ධ කරන්න බිමට ගුවනට මුහුදට සීමා වෙලා නැහැ. අජටාකාශයටත් සයිබර් තාක්ෂණයත් එනවා. ඉතින් මේ දැනුම තමයි ඔබට උවමන. පැරකුම් සංකල්පයට අනුව ආහාර නිෂ්පාදනය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර තිබෙනවා.
බිත්තර පාලන මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට වෙළඳුන්ගෙන් දිගින් දිගටම විරෝධය එල්ල වෙමින් පවතිනවා. වෙළඳ අමාත්‍යවරයා පවසන්නේ කිසිසේත් එය වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බවයි. පසුකිය සිකුරාදා දින ගැසට් පත්‍රයක් මගින් වෙළඳපළේ ඇති බිත්තර අලෙවි විය යුතු මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 43ක් ලෙසත් රතු හා දුඹුරු බිත්තර රුපියල් 45ක් ලෙසත් මිල නියම කෙරුණා. මේ හේතුවෙන් ඊයේ දින බිත්තර නිෂ්පාදකීන්ගේ සංගමය හා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව වෙළඳපළ තුල ඇති බිත්තර රුපියල් 50ක සිල්ලර මිලකට අලෙවි කිරීමට බිත්තර නිෂ්පාදකීන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබුණා. එම බිත්තර පාලන මිල සම්බන්ධයෙන් සිල්ලර වෙළඳාම සිදුකරන වෙළඳුන් සෑහීමකට පත් නොවන බවයි පවසන්නේ. දැන් මේ බිත්තර ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන රටේ මේ බිත්තර ප්‍රශ්නෙට අපිට පිළිතුරක් දෙන්න ඕනේ. බිත්තර කීයටද හරි ගාන විකුණන්නේ කියලා ඇමතුමා කියනවා 50ට විකුණන්නේ කියලා. ගැසට්ටයක් ගාන දිනු 45ට විකුණන්නේ කියලා. මේ හත්තිලව කරන්නේ කොහොමද කියලා තමයි මේ රජයේ බලධාරීන්ගේ අහන්නේ අපි. මේ අතර පාරිභෝගික අධිකාරිය මගින් වැඩිමිලට බිත්තර අලෙවි කරන වෙළඳ සැල් වැටලීම මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. අත්තනගල්ල හා දොම්පේ යන ප්‍රදේශ වල වැඩිමිලට බිත්තර අලෙවි කළ ස්ථාන හතරක් පාරිභෝගික නිලධාරීන් වටලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින් මෙවර යලකන්නේ සඳහා හෙක්ටයාර 60,000ක ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. එම වගා භූමිවල වී අසනු නෙලීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. හෙක්ටයාරයකට ඩීසල් ලීටර් 40ක් අවශ්‍ය වෙනවා. මේ කටයුතු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ නායකත්වයෙන් දැනට ගොවින් වෙත ඩීසල් ලබා දීම සිද්ධ වෙනවා. ඒ ඉන්ධන ප්‍රමාණය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය ඇතුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ සම්බන්ධීකරණයෙන් ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා. මේ අතර පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ වී ගොවින් සිය අසනු නෙලීම මේදී ඉන්ධන නොමැතිකම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. එසේ පීඩාවට පත්ව ඇත්තේ ඇලහැර ගොවි ව්‍යාපාරයේ යටතේ වී වගා කළ බෙදුම්මැල ගොවි සංවිධානයට අයත් කටු කැලියාව දිය බෙදුම ගොවීන්. එම ගොවීන් මාධ්‍යට මෙසේ අදහස් පළ කළා. කොහෙන්ද ඩීසල් දෙන්නේ? පොලිමේ ඉන්නේ. එතකොට මේ මිනිස්සු කොහොමද කියන්නේ මේ ගොවියට හරි අපි හෙට ඩීසල් ටික දෙනවා කියලා? මේක වෙන්නේ නැති වැඩක්. මේ කුඹුරු ටික කපා ගන්න ඩීසල් ටික නැහැ. මේ කුසුකර්මයේ බිමටම සමතලා වෙලා ඉවරයි. කුසුකර්ම නිලධාරීන් අහපුවම කියන වාහනයක් තියෙන කෙනෙකුට විතරයි ඩීසල් දෙන්නේ කියලා. අලි එහින් එනවා මේක කපා ගන්න ඉඩ නැහැ. දැන් හොඳටම පැහිලා තියෙන්නේ. අපිට මෙනින් ඩීසල් ටික ලබා දෙන්න මේ ගුවන් ටික කපා ගන්න. ගල්කිරියාගම මහවැලි කලාපයේ වී අසුණු නෙලීම ආරම්භ කර තිබෙනවා. භූතයා නමින් හඳුන්වන ගොයම් කපන යන්ත්‍ර ඒ සඳහා යොදා ගැනෙනවා. එම යන්ත්‍ර හිමිකරුවන් වී අසුණු නෙලීම සඳහා අත්නොමතිකව කුලි අය කරන බවයි ගල්කිරියාගම ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරන්නේ. මේ අධික ඉන්ධන මිලත් එක්ක අධික යන්ත්‍ර සූත්‍ර මිලත් එක්ක ගොයන් අස්සනු නෙලීමේ යන්ත්‍රය හිතුමතයට වැඩි කරලා තියෙනවා ව්‍යාපාරිකයෝ. මොවුන් සමහර තැන්වල අක්කරයක් කපනවා 25,000යි, සමහර තැන්වල කපනවා 30,000යි, සමහර තැන්වල 18,000යි. ඒක මිලක් තියෙනවලු. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මේවන විට වී අසුණු නෙලීම ආරම්භ කර තිබෙනවා. එම දිස්ත්‍රික්කයේද වී අසුණු නෙලීම සඳහා ගොයම් කපන යන්ත්‍ර හිමිකරුවන් අධික කුලී මුදලක් අය කරන බවට ගොවීන් මැසිවිලි නගනවා. නමුත් ගොවි සංවිධාන හරහා එම යන්ත්‍ර සඳහා රජය මගින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි එහි හිමිකරුවන් පවසන්නේ. තෙල් ලීටර 10න් කපන්න බෑ කොහොමඩවත්. ගොයියත් අසර වෙනවා, මැෂින් එකේ කියලා මේ අසර වෙනවා. කපන්න බෑ. ලියද්ද දෙයක් ඉතුරු වෙනවා. ගොයියෝ අසර වෙනවා එතන. එහෙම වුණාම හරියට පානීය ජල අපහසුතා පවතින ප්‍රදේශවල පළාත් පාලන ආයතන සඳහා ජල බවුසර් රථ 35ක් බෙදා දීම සිදු කෙරුණා. පැරකුම් සංකල්පයට අනුව ආහාර නිෂ්පාදනය කිරීම පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළා. කවුරුත් කුණා කල සිට ඉතා හොඳින් දන්න මහා පැරකුම් භාවගේ ප්‍රකාශය කිසිදු වැහි බිඳුවක් ප්‍රයෝජනයට නොගෙන මොහොතට ගලා යන්න ඉඩ තියන්න එපා කියලා. අදත් අපිට ඒ නිසා ජල සම්පත ආරක්ෂා කරගෙන කෘෂිකාර්මික වගාවට ප්‍රමුඛත්වෙදී ස්වම්පෝෂිත ගම්මාන රටපුරා ඇතිකිරීමේ වැඩපිළිවෙලට උපයෝගී කරගන්නා ක්‍රියාමාර්ග දීර්ඝකාලීනව ඉටු කරන්න අපි කැප වී තිබෙනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු අධ්‍යාන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.